උතුරුකොරයාන් නායක කිම් ජොං උන් කේන්ද්‍ර අපසාරික ගණනාවක් තියෙන ස්ථානයකට ගිහිල්ලා ඒ ගිය අවස්ථාවක ගත්තු පින්තූර වගේක් පළ කරලා තිබුණා අද සැප්තැම්බර් 13 වෙනිදා. ඉතින් මේක කවද ගියපු ගමනක්ද, කොතෙන්දද, මේ මොන මොකද්ද මේ ස්ථානය කියන එක පැහැදිලි කරලා තිබ්බේ නැහැ. නමුත් මේ පින්තූර අද පළ කිරීම වැදගත් අවස්ථාවක් වෙනවා මේ දවස්වල සිද්ධ වෙන දේවල් එක බලනකොට. ඉතින් මේ කේන්ද්ර අපසාරික ගැන කිව්වොත් එහෙම න්‍යෂ්ටික බෝම්බ විශේෂයෙන් යුරේනියම් පාවිච්චි කරලා හදන න්‍යෂ්ටික බෝම්බ නිෂ්පාදනයේදී වැදගත්ම කාර්යයක් වෙන්නේ යුරේනියම් සුපෝෂණය කියන කාර්යය. මේ කාර්යයට තමයි මේ කේන්ද්ර අපසාරික කියන ඒවා පාවිච්චි කරන්නේ. මේක ඉතින් ලොකු ප්‍රොසෙස් එකක්. මේක හැමෝටම කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි, හැම රටකටම කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. ඉතින් මේ ක්‍රියාවලිය සඳහා භාවිතා කරන කේන්ද්ර අපසාරික වගේ තමයි මේවා පෙනෙන්නට තිබෙන්නේ. මේ ගැන මේ රොයිටර්ස් පුවත් සේවයට අදහස් දක්වලා තිබ්බ දකුණු කොරියානු විශේෂඥයෙක් කියලා තිබුණා මේ කේන්ද්‍ර අපසාරික සාමාන්‍යයෙන් තියෙන ඒවට වඩා ටිකක් පොඩි වගේ තමයි පෙනෙන්නේ. ඒතකොට ඒක හින්දා මේවා සමහරට උතුරු කොරියාව විසින්ම නිපදවන ලද ඒවා වෙන්නත් පුළුවන් කියන එක. ඉතින් මේ වගේ කේන්ද්‍ර අපසාරික ගණනාවක් දහස් ගණනක් යොදාගෙන මේ කැස්කේඩ් සිස්ටම් එකක් කියලා කියනවා අන්නේ ක්‍රමයට මේ යුරේනියම් සුපෝෂණය කිරීම සිදු කරනවා. බෝම්බ සෑදීම සඳහා අවශ්‍ය කරන වෙපන්ස් ග්‍රේඩ් යුරේනියම් නිපදවා ගැනීම සඳහා. එතකොට මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා, තමන් මේකේ නිරත වෙනවා කියන එක පෙන්නුම් කරන්නේ තමන්ගේ න්‍යෂ්ටික වැඩපිළිවෙල දිගටම ක්‍රියාත්මක කරනවා, තමන්ව නොසලකා හරින්න එපා කියන එක තමයි මේ පෙන්වන්නේ. ඇත්තටම උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම වගේ තියෙන එකක් ආත්ම ආරක්ෂාව සම්බන්ධයෙන් ඒගොල්ලෝ කතා කරනවා වගේම ඊටත් වඩා මම හිතන්නේ ඒගොල්ලෝ දන්නවා මේ වගේ දෙයක් ඔවුන් ගාව නැත්තම් ඔවුන්ව වැඩි දිනෙක එච්චර ගණන් ගන්නේ නැහැ, ලොකුවට සලකන්නේ නැහැ කියන එක. මේක ඇත්තටම කිම් ජොං උන්ගේ පියා කිම් ජොං ඉල් ප්‍රකාශ කරලා තියෙනවා එක්තරා අවස්ථාවක. අර අපි එක දවසක් කතා කරපු පෝල් ෆ්‍රෙන්ච්ගේ උතුරු කොරියාව ගැන තියෙන පොතේ මේ කබඩ් එකේ ඇති එක අන්න ඒකේ ওই කාරණේ ප්‍රකාශ කරලා තියෙනවා, විශේෂයෙන්ම කිම් ජොං ඉල් එක්තරා අවස්ථාවකදී මේ බව සඳහන් කරාය කියන එක. ඉතින් මේ තමන්ගේ ශක්තිය පෙන්වීමේ අවස්ථාවක් විදිහට තමයි උතුරු කොරියානුවන් මේ න්‍යෂ්ටික වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන යන්නේ, සහ ඊට අමතරව කේවල් කිරීමේ බලයක් ලබා ගැනීම සඳහා. මේ වෙලාවේ ඒගොල්ලෝ මොන විදිහ අරමුණකින් මේ පින්තූර එළියට දැම්මද කියන එක අපිට හරියටම කියන්නට බැහැ. නමුත් තමන් මේ වැඩේ දිගටම කරගෙන යනවා කියන එක පෙන්වුම් කිරීම තමයි ඔවුන්ගේ මූලික බලාපොරොත්තුව. දැන් මේක සිද්ධ වෙන්නේ රුසියාවේ හිටපු ආරක්ෂක ඇමති සර්ගෙයි ෂොයිගු ගිහිල්ලා කිම් ජොං උන්ව හම්බ වෙච්ච දවසේමයි. කිම් ජොං උන් මුණ ගැහෙන්නේ රුසියානු ආරක්ෂක හිටපු ආරක්ෂක ඇමතිවරයා උතුරු කොරියාවේ ගිහිල්ලා තියෙනවා. මේ සංචාරය තුළදී අර උතුරු කොරියාව සහ රුසියාව අතර ළඟදී ඇතිවෙච්ච ඒකාබද්ධතා මේ අවබෝධතා ගිවිසුම පිළිබඳව වැඩිදුර සාකච්ඡා කරනවා කියන එක තමයි සඳහන් වෙලා තිබෙන්නේ. ඒ වගේම ඊයේ සැප්තැම්බර් 12 වෙනිදා උතුරු කොරියාව තමන්ගේ මල්ටිපල් රොකට් ලොන්චර් සිස්ටම් එකක් මිලිමීටර් 600 ඒකක් ටෙස්ට් ෆයර් කරා. කිම් ජොං උන් එතනටත් ගිහිල්ලා තිබුණා. මේවා රුසියාවට ලබා දෙන්න සූදානමක් තියෙනවා කියලා තමයි සමහරු විශ්වාස කරන්නේ. ඉතින් මෙන්න මේ වගේ පසුබිමක තමයි මේ න්‍යෂ්ටික වැඩපිළිවෙල ගැන උතුරු කොරියානු නායකයා මේ විදිහට ලෝකයට පෙන්නුම් කරන්නේ, අපිත් ඉන්නවා කියන එක ඔහු ආපහු මතක් කරලා දෙන්නේ.